పాకెట్ ఎక్కడ ఫిట్ వెన న్యూ యాక్స్ టికెట్ పర్ఫ్యూమ్. వాణిజ్య విద్య వైద్య నీతి ఇంజనీరు ఎతులు వివిధ శేష్ట్రవల విద్వత్తున్ సహ విద్యాక్షీన్ ఎక్ వసకస్కల తిరసర సంవర్ధనయ కుదిస విద్వత్ యోజనావలియ జనాధిపతి దూర అపేక్షక గోటాబి రాజపక్ష మహతార పిలిగెన్వీమ ఏ కొలమది సిదుకెరుణ එම යෝජනා සම්බන්ධයෙන් විද්වතුන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සංවාදයක්ද පැවැත්ුණා. අපි දකිනවා ඉන්න හිතෙන රටක්. මම හිතන්නේ මේ වෘත්තික වැඩි දිනා පිළිගන්නේ නැති ඉන්න හිතෙන රටක් නෙවෙයි. මෙහෙම ගියොත් අපිට යන්න හිතෙන රටක් බවට මේ රටපත් වෙනවා. මම දේශපාලනේ දැන් අවුරුදු 50ක් විතර ඉඳලා තියෙනවා. මේ පළවෙනි වතාව තමයි විද්වතුන් සහ වෘත්තිකයන් එක්ව වෙලා අනාගත වැඩපිළිවෙල පිළිබඳ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න එකට අහුම් ගන්න පක්ෂ නායකයෝ එහෙම නැත්නම් ජනාධිපති අපේක්ෂකයෝ මම හිතනවා මේක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. මොකද මෙතෙක් දේශපාලඥයා සියලු දේ තත්පුද්ගලෙක් වශයෙන් ගිහිල්ලා ඇනගන්න වෙලාවල් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ තත්ත්වයේ වෙනසක් ඇති කරලා වෘත්තිකයන් විශේෂඥ දැනුම තියෙන උදවිය පාලනයට කෙලින්ම සම්බන්ධ දෙයක් මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා. අනිවාර්යෙන් 16 වෙනිදා ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය පස්සේ මම හිතන්නේ මේක දිගටම කරගෙන යන්න අපේ ලක්ෂ පහක් ඇඩ්වාන්ස් ලෙවල් වාඩි වෙනවා, ලක්ෂ දෙකක් සමත් වෙනවා, 35,000ක් විශ්වවිද්‍යාලයට යනවා, ඉතුරු අය අතරමං වෙනවා. අපි මේ තත්ත්වය නැති කරන්නට ඕන. ඉතින් මේ අයට ටර්ෂරි එඩියුකේෂන් එකට ඔපචුනිටි එකක් දෙන්නම ඕන. එහෙම නැත්නම් අපේ ආර්ථිකය හිලට ගන්නත් බෑ, තරුණ තරුණයන්ගේ අසහනය නැති කරන්නත් බෑ. ඉතින් මගේ අදහස අනුව නම් මම මට බලය ලැබුණොත් මගේ පළවෙනි කාර්යය තමයි අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් මුල අවුරුද්දේම යොදන. ඒ හරහා මම බලාපොරොත්තු වෙන්නේ දැනට තියෙන විශ්වවිද්‍යාලවලට යම් කිසි වෙනස්කම් කරලා අඩුගානේ 20%කින්වත් තුලට ගන්න ප්‍රමාණය. ඔබතුමා මේ දේශපාලනේ හොරුන්ට එන්නේ නැති පාරක් කැපීම සහ අනිත් පැත්තෙන් තාරුණ්‍යට මගක් අපි ගාවේ දැනුම තියෙනවා. අපි ගාවේ රටේ ඒ වැඩපිළිවෙල අපි දැනටමත් රජයේ ක්‍රියාත්මක කරනවා. ඔබතුමාගේ නායකත්වයේ මේකට දුන්නොත් පෞද්ගලිකව අපි කැමති එක සතයක් නැතුව අපේ දැනුම මේ රට දියුණු කරන්න ලබා දෙන්න. මේ මම වෘත්තිකයන්ගෙන් ඉල්ලන්නේ වෘත්තිකයෝ එකක් දේශපාලනට සම්බන්ධත් වෙන්න ඕන, ඊළඟ එක රාජ්‍ය තන්ත්‍රයටත් සම්බන්ධ වෙන්නට ඕන. Your Excellency, may I say that every one of us here are looking up to you as a public, in a spirit of trust that we are looking to you, so that every one of you us here are supporting you in a trust, and we want you to fulfill that trust to your the best of your ability, and that's all we are asking for. Mama nam lekamwarek hatiyata I have fulfilled the responsibilities which were given to me all the time. රටට ආදරය කරන රාජ්‍යංශයක් අපිට සර් අත්‍යවශ්‍යම වෙනවා. ඔබ මේක කරගත්තොත් මම හිතන්නේ everybody will work for that. මේ රාජ්‍ය නිලධාරීන්ව අවංකව වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ව ආරක්ෂා කර ගැනීමටත් අවශ්‍ය වෙලා තිබෙනවා මේ පසුගිය වකවානුව තුළ සිද්ධ වේවා හින්දා. ඒ නිසා මම හිතන්නේ මූලිකම දෙයක් තමයි ඔවුන්ව ආරක්ෂා කිරීමට නීතිමය ක්‍රමවේදයන් යෙදවීම. මේ අතර රට දිනවන ජනතා ජයග්‍රහණයට පෙළ ගැසීම යන තේමාවෙන් ලංකා සම සමාජ පක්ෂයේ විශේෂ සමුළුව අද පෙරවරු කොළඹදී පැවතුනේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන යෝජනාවක්ද සම්මත කර ගැනීම සිදු වූ අතර එය ලිඛිතව ඒ මහතා වෙත බාර දීමද සිදු කෙරුණා. යටිතල පහසුකම් සියල්ලක්ම අපි ආරම්භ කරා. නමුත් කොළඹ වට රවුම අවසන් කරේ නෑ. මේ රජය පසුගිය අවුරුදු පහ තුළම දක්ෂිණ අධිවේගී මාර්ගය අවසන් කළේ නෑ. මේ ආරම්භ කර යටිතල පහසුකම්වත් මේ රජය විසින් අවසන් කළේ නෑ. ඉදිරියේදී මේ රට වැටලා තිබෙන ආර්ථික අගාධෙන් ගොඩ ගන්නට අපිට සැලසුම් තිබෙනවා. අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමකුත් ඉන්නවා. අද බලන්න ස්වභාව ධර්මය. අද පත්‍රයේ කියනවා අලි 8 දෙනෙක් මිය ගිහිල්ලා. විස කවලා. ඇතින්නියෝ පැටවු ඉන්න. මේක කොහෙන් විස කැව්වද කවුද කියන එක. කැලේ ඉන්න අලින්ටත් ඉන්න දෙන්නේ නැහැ. තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ කකුල් දෙක යලින් නම් එලවන්න ඕන. කැලෑවේ ඉන්න අලි විස දීලා මරණ යුගයක් අද ඇවිල්ලා තියෙනවා. මේ අතර හිටපු අමාත්‍යවරයෙක් වන ජයතිස්ස රණවීර මහතා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභාමන්ත්‍රීවරුන් පිරිසක් අද ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක් වුණා. Maxis, number one tire in Sri Lanka.